සුපර්ස්ක්‍රිප්් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ බලයක් මොනාරි දෙනකොට අපි කලින් වීඩියෝ එකේ කතා කරා මේ අයිකන් ස්ටිකර් සහ මේ ෆොන්ට් එකට දාලා කොටස් ටික ඒකේ සුපර්ස්ක්‍රිප්ට් එක අපි කිව්වොත් මේ මම පහ බල ගණය කියලා නැත්නම් වර්ගය පෙන්වන්න ඕන නම් මෙතන සුපර්ස්ක්‍රිප්ට් එක ක්ලික් කරලා අපිට ඉලක්කමක් දෙන්න පුළුවන්. එතකොට ඒක දිගටම අකුරු ටයිප් වෙනවා. අපි ඒක අයින් කරන්න ඕන නම් ආපහු ඒක අයින් වෙන අවස්ථාවට මේක ක්ලික් කරන්න ඕනේ. හදිසියේවත් එහෙම නොදී තිබුණ නම් එහෙම මොකද වෙන්නේ? අපි තුන වැරදිලා මෙහෙම දුන්නා නම් දැන් අපිට මේක සුපර් ස්ක්‍රිප්ට් කරන්න ඕනේ. එතකොට ඒ වචනේ මා අකුරු මාක් කරලා ඊට පස්සේ මේක ඔය බොඩ පස්සේ සුපර් ස්ක්‍රිප්ට් වෙනවා. හරි. එතකොට මෙතන තියෙනවා මේ ටෙක්ස් ඉෆෙක්ට් කියල එක. අපි කලින් ගත්ත වචනය ශ්‍රී ලංකා කියන වචනය ගත්තේ. එතකොට මේක මම මාක් කරනවා. මාක් කළ ටෙස්ට් ඉෆෙක්ට් එකට ගියොත් අපිට ඒක එක ඩිසයින්ස් ටිකක් වෙන්න ඕනේ. අපිට කැමති ටිකකට මාරු කරගන්න පුළුවන් ඩිසයින් ටෙක්ස්ට් ඉෆෙක්ට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා කලර් එක වෙනස් කරගන්න පුළුවන්. මේ කියන්නේ වචනේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක. අර මෙතන ගියට පස්සේ පේනවා මේ ටෙක්ස් හයිලයිට් කලර්. එනේ highlight කරන්න පුළුවන් මේ විදිහට. හරි, ඒක background color එක වෙනස් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ මෙතනින් අපිට මේ අකුරු වල වර්ණ වෙනස් කරන්න පුළුවන්. මේ වචනේ mark කරලා මේ අකුරු පෙන්න පාට අපිට වෙනස් කරන්න පුළුවන්. හරි, font එකේ අපි එක කියනවා මේ font color එක. මේ background color එක. මේක අපිට sample එකක් ගන්න පුළුවන් සමානයි රන් කියලා අපි මම එකකම එක කියලා දුන්නොත් එට සමාන ලකුණේ ටයිප් කරන සමානයි. හරි, ඊට පස්සේ මම මෙතෙන්ට දුන්නොත් මට ඡේදයක් එනවා. මට මේක දැන් අයින් කරගන්න ඕනේ නම් මම යන්න ඕනේ මෙන්න මෙතෙන්ට. හොඳේ, මේකේ clear change sorry formatting එකට යන්න ඕනේ. clear කරගන්න පුළුවන්. මේක ක්ලියර් කරගත්තට පස්සේ දැන් මම කලර් එක පෙන්වන්න මම මේ යද්දිවේ ටෙක්ස් හයිලයිට් කලර් එකේ නෙබුවොත් මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක වෙනස් වෙනවා ටෙක්ස් එකට අදාළ. හරි, මාක් කළා අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඊට නෝ කලර් දෙන්න පුළුවන් කලර් එක අයින් කරන්න. ඊට පස්සේ මෙතනින් ඕන අපි කැමති කලර් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆොන්ට් කලර් එක වෙනස් කරන්න මෙන්න මෙතනින් තෝරගන්න ෆොන්ට් කලර් එක වෙනස් කරන්න. හරි, මට හිතෙනවා නම් හිතෙනක මම කළු පස්වීමක සුදු අකුර ලියනවා කියලා. එතකොට මම මේ ටික කළු කරලා ඊට පස්සේ මේ අකුරු ටික මම දෙන්න ඕනේ සුදු අකුරක් කියලා. ওই විදියට මේ දැන් තෝර තියෙන මේ කළු පස්වීමක සුදු අකුරු විදියට කළු පස්වීමක සුදු අකුරු විදියට මේ තියෙන. හරි, ඊට පස්සේ අපි බලමු මේ පැරග්‍රාෆ් එක කොහොමද වෙනස් කරන්න කියලා. මේ පැරග්‍රාෆ් එකක් හදා ගන්නත් ඕනේ. මම කලින් වගේ ගන්නම් මේක රීසෙට් කරලා මේක ක්ලියර් ෆෝමැටින් දීලා සමානයි රන් කියලා දීලා මම පහක්කම පහ කියලා දෙන්නම්කො. ඊට පස්සේ එන්ටර් කරොත් එහෙම ඔන්න ඡේද ටිකක් එනවා. මට මේ පිටුවක ඡේද ටීප් එක වෙලා තියෙනවා. මට කන්ට්‍රෝල් A අකුර කීබෝඩ් එකේ කන්ට්‍රෝල් එක ඔබාගෙන A බුවොත් ඔක්කොම ටික මාක් වෙනවා. හරි. එතකොට දැන් මට මේක සේව් කරන්න ඕන. කොහොමද සේව් කරන්නේ? ෆයිල් කියා සේව්. අපි සුදුසු නමක් දීලා. එතකොට දැන් මේ මගේ ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩර් එකේ තියෙන්නේ. මම අලුතෙන් ෆෝල්ඩයක් හදනවා. ටෙස්ට් කියලා. ටෙස්ට් කියන එක ඇතුලේ මම 1 කියලා ඇක්ටිවිටි 1 කියලා එකක් දෙන්නම්කෝ. ඊට පස්සේ සේව් කරන්න පුළුවන් මේක. හරි, දැන් සේව් වෙලා තියෙන්නේ. ડોකියුමන්ට් එකේ නමත් වෙනස් වුණා ඇක්ටිවිටි 1 කියලා. දැන් මෙතන මේ තියෙනවා මේ alignment. දැන් left align වෙලා තියෙන්නේ. මේකේ බොහොත් center වෙනවා. මැදට වෙනවා. මේක දකුණු පැත්තට align වෙනවා. දකුණු පැත්තට ඔක්කොම සමාන, හැබැයි වම් පැත්තේ ටික සමාන නැහැ.
මේක ඊට පස්සේ ජස්ටිෆයි කියන එක බුවොත් අන්න සමානව වැටෙනවා මේ ටික. හරි. ෆොන්ට් එකේ අතර මේ පේලි අතර පරතරය අඩු වැඩි කරන්න පුළුවන් මෙන්න මේ කරා. හරි. ස්පේසස් අඩු වැඩි කරන්න පුළුවන්. අපි කියනවා මේකට මේ ලයින් ඇන් පැරග්‍රාෆ් ස්පේසින් කියන එක. හරි මේකට ක්ලික් කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට පැරග්‍රාෆ් එකේ ගැප් එකක් දෙන්න පුළුවන්. හරි. මේක ක්ලික් කරාගෙන මේ ඡේදයක් උඩ තුන් පාරක් ක්ලික් කරොත් ඡේදය මාක් වෙනවා. මේ ඡේදය තුන් පාරක් ක්ලික් කරොත් ඡේදය මාක් වෙනවා. නැත්නම් මවුස් එක ඔබාගෙන අපිට අවශ්‍ය දක්වා පාර පේලියක් හෝ වාක්‍යයක් දක්වා ඇදගෙන යන්නත් පුළුවන්. හරි. ඒතකොට දැන් මට මුල් ඡේදය ඕන නම් මට මෙහෙම ඇදගෙන යන්නත් පුළුවන්. මේක උඩ තුන් පාරක් ක්ලික් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මේකට බැක්ග්‍රවුන්ඩ් මෙතන තියෙන ෆිල් කලර් කියලා එකක් මෙතන. එතකොට ෂේඩින් කියන එක ෂේඩින් කියන එක ෂේඩින් කියන හරය බොත් මේ ඔක්කොම ඡේදයටම තමයි කලර් එක බලපාන්නේ. මේ ඡේදයටම දැන් කලින් අර ටෙක්ස්ට් කලර් එක හයිලයිට් කිරීම මම කරේ. දැන් මේක ටෙක්ස්ට් එක දරන්නේ අර හිස්තැන් තියෙන කොටසත් එක්ක කලර් වෙලා යනවා. හරි. එතකොට මේ ඡේදය මාක් කළා. මම මොඩල් එකක් දෙන්න පුළුවන්. බොක්සයක් තියෙනවා පුළුවන් එක කොටුවක් වගේ හරි ගැස්සුවා. හරි ඒක කරේ මෙන්න මෙතන මේ තියෙන්නේ all borders කියලා. මේ වචනේ මෙතන තියෙනවා මේ increase indent කියලා. ඒක එබුව දකුණට යනවා මේ වචන ටික. ඡේදය. ඊට පස්සේ decrease is increase indent කියලා තියෙන මේ පැත්ත. ඒක මේ පැත්තට ගන්න පුළුවන් එතකොට. හරි. ඊට පස්සේ අපිට multi level මේ ඊට පස්සේ මේ බුලට්ස් නම්බර්ස් හදන එක මම ඊළඟ වීඩියෝ එකට කතා කරන්න. හරි. එතකොට මේ අපි කතා කරේ මේ පැරග්‍රාෆ් ෆෝම් ටැබ් එකේ පැරග්‍රාෆ් කියන සෙක්ෂන් එකේ මේ ඕඩර්ස් මල්ටි ලෙවල්ස් ඊට පස්සේ මේ ඕඩර්ස් නැතුව බුලට් සහ නම්බරින් සහ මල්ටි ලෙවල්ස් ලිස්ට් කියන එක නැතුව තමයි ඊටට කතා කරේ. එතකොට මෙතනින් මොකද්ද කරන්නේ? ස්පේසස් පෙන්නනවා. හරි ස්පේසස් ප්‍රමාණය පෙන්නනවා. අපිට height show button එක කියලා කියන height show එක කරා මේ spaces පෙන්වනවා. දැන් අපිට නැත්නම් අපි හේමාන්ට තමයි කියනවා මෙතන space එකක් මෙච්චර තියෙනවා කියලා. අර මේක spaces පෙන්වනවා මේක හරහා. හරි අපි එමුණුත් ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේකේ ඉතුරු කොටස් ටික.